හරිතේරුතුන්ගේ YouTube channel එක ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලා ෆින්ලන්තෙට එන්න කලින් කරන්න ඕන දේවල් ගැන ගොඩක් සවිස්තරව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙන්න මේ ටික තමයි ඇජෙන්ඩා එක. මුලින්ම මම ස්ටුඩින් අපාර්ට්මන්ට් එක බුක් කරන එක ගැන කතා කරනවා. ඊට පස්සේ බෑග්ස්, ඒ වගේ මොනවාද ක්ලෝත්ස් අවශ්‍ය වෙන්නේ අපිට එද්දි, ඒ වගේ ඉලෙක්ට්‍රොනික්ස් මොනවාද, ડોකියුමන්ට්ස් මොනවාද ගේන්න ඕනේ, ඒ වගේම අපි කොහොමද ස්ටුඩන්ට් ඩිස්කවුන්ට් එකක් එක එයාලයින් ටිකට් එකක් බුක් කරගන්නේ. ඒ වගේම DVV registration booking කියලා එකක් තියෙනවා ෆින්ලන්තේ අපි කරන්න ඕනේ. ඒක මෙහෙම්ම කලින් appointment එකක් දාගෙන ඉන්න ඕනේ ෆින්ලන්තේ ඉන්න කලින්. ඒ වගේම ඊට පස්සේ තියෙනවා අපි tutor එක්ක අපි connection එක තියාගන්න මම කියලා දෙන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ train ticket එක ආවා ෆින්ලන්තේදී train ticket එක මෙහි ඉඳන්ම book කරගන්න කොහොමද කියලා. මුලින්ම student apartment එක දැන් ඔයා එහෙ ගිහිල්ලා ෆින්ලන්තේට ආවෙන් පස්සේ ඔයා ඉන්න තැනක් තියෙන්නේ අංක එක වා මුලින්ම මේක බුක් කරගෙන ඉන්න ඕනේ. මේක හැබැයි එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනවා. දැන් ගොඩක් වෙලාවට සමහරක් කැම්පස් තියෙන ඔයාලට අපාර්ට්මන්ට් එකක් දීලා ඔක්කොම දෙනවා. එතකොට එයාලා ඔයාලත් එක්ක කනෙක්ෂන් එක තියා ගන්නවා කොහොමද ඒක කරන්න කියලා. සමහරක් වෙලාවට මේ කැම්පස් වල කරන්නේ ඒ කියන්නේ කම්පැනි එකත් වෙනම ගෙන්නලා Zoom meeting එකක් අරගෙන ඒ selected students ලව කම්පැනිත් එක්ක ගනුදෙනු කරන විදිහ කියලා දෙනවා. නෝමලි ප්‍රසිද්ධ එකක් තමයි මේ හොයස් කියන සයිට් එක. මෙන්න මේ සයිට් එක. ඒක ගොඩක්ම හෙල්සින්කි රීජන් එකේ. ඒ වගේම මං ඉන්න රීජන් එකේ නම් මේ එල්ලි කියන අපාර්ට්මන්ට් කම්පැනි එක තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඉතින් මේ වගේ ඔයාලගේ රීජන් එකට අදාළ කම්පැනි එකක් තියෙනවා ෆින්ලන්තේ. එතකොට ඔයාලට තියෙන්නේ මේ කොහොමත් යුනිවර්සිටි එකෙන් එවනවා ඔයා මෙන්න මේක කම්පැනි කනෙක් කරගන්න ඉස්සරහා වැඩවලට කියලා. ඒතකොට ඔයාලට පුළුවන් ඒගොල්ලන්ට ඊමේල්ස් එවලා ඒ මේවා අහලා ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකක් තියෙනවා ඒව පෙන්නයි. වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට අදාළ ඔයා කැමති විදිහට ඒ කියන්නේ සිංගල් එකක් නම් සිංගල්, ෂෙයාඩ් නම් ෂෙයාඩ්, ෆැමිලි නම් ෆැමිලි, මේ 3 types තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ ෆින්ලන්ඩ් වල. මේක ඔයාලට අවශ්‍ය පරිදි බුක් කරගන්න පුළුවන්. එතකොට මේවා ඔක්කොම ඔයාලට කැම්පස් එකෙන් කියනවා. ඒ කියන්නේ ඔයාගේ කැම්පස් එක අනුව ඉන්න තැන වෙනස් වෙනවනේ. ඒතර මට හරියට මේකයි කියන්න බෑ. මම මේ නිකන් උදාහරණයක් කිව්වේ. මෙහෙම දෙයක් තියෙනවා. ඒක ඔයා කැම්පස් එකත් එක්ක ගනුදෙනු කරද්දී එයාලා කියනවා. ඒතර මේක තමයි පළවෙනි එක. ඔයා මුලින්ම අනිවාර්යෙන් මේක බුක් කරගෙන ඉන්න නැත්නම් ඔයාට ෆින්ලන්තේ ගිහින් පස්සේ ඔයාට ඉන්න තැන නැති වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔයාට ස්ටුඩන්ට් මේ ඒ කියන්නේ ඔයාට දෙන ස්කෝලර්ෂිප් එකට ඔයාට ෆ්‍රී හම් වෙන වෙලාවලුත් තියෙනවා. එහෙමත් නැත්නම් ඔයාට පේ කරන්න වෙන වෙලාවලුත් තියෙනවා. එහෙමනම් ඊළඟ පොයින්ට් එක තමයි බෑග්ස්. නෝමලි බෑග්ස් නම් ඉතින් එක එක්කෙනාට වෙනස් වෙනවා තමන්ගේ අවශ්‍යතාවය මත. නෝමලි ඔයාලට මෙන්න මේ වගේ බෑග්ස් දෙකක් ගේන්න පුළුවන්. ඒ වගේම අනිත් එක තමයි බෑක්පැක් එක. ඒකේ ඔයාලට ලැප්ටොප්ස්, ඉලෙක්ට්‍රොනිකස් ටික ඒක දාගන්න සහ අනිත් තමන්ගේ අවශ්‍ය ડોකියුමන්ට්ස් ටික ඒක දාගන්න ඔයාලට මෙන්න මේ වගේ බෑග්ස් දෙකක් එක්ක ෆින්ලන්ඩ් එන්න පුළුවන්. ඊට පස්සේ මම කතා කරන්නම් ඉලෙක්ට්‍රොනිකස්. ඉලෙක්ට්‍රොනිකස් ගැන කතා කරද්දි මෙහි තියෙන්නේ මෙන්න මේ යුරෝප් පින් එකක්. එතකොට මෙන්න මේ වගේ එකක්. මේකේ මෙන්න මෙතන යුරෝප් කියලා ගහලා තියෙනවා. මෙන්න මේක අරන් ආවනම් හරි. මොකද මෙහෙ පින් එක මෙන්න මෙහෙම යන එකක් තියෙනවා. ඒතකොට ඔයාට ඔයාගේ ඇඩැප්ට් එක මේක ගහලා ඔයාට ලැප්ටොප් එක මෙතනට සෙට් කරගන්න පුළුවන්. තව මෙන්න මේකට අමතරව ඔයාලා මේකත් එක්ක අර තව තියෙනවා එක්ස්ටෙන්ෂන් එකකුත් තියෙන එකක්. ඒ කියන්නේ ඔයාට වයර් දික් කරගන්න පුළුවන් එකක්. ඒතකොට ඔයාට පුළුවන් මෙන්න මේක ඔයාගේ කැම්පස් ගෙනියද්දි මේක බෑග් එකේ දාගෙන ඔයාට ගෙනියන්න පහසුව තියෙනවා. අනිත් එක ඔයා රූම් එකේ ඉති රූම් එකට ගහලා වයර් එක දික් කරගෙන ඔයාගේ වැටික් කරගන්න පුළුවන්. කැම්පස් එකට යද්දි මේක අරගෙන යන්න ඕනේ. මොකද ඔයාට කැම්පස් එකට ගිහලා එහෙ සපෝට්ස් වලට ඔයාගේ ලැප්ටොප් එක ඩිරෙක්ට් කනෙක්ට් කරන්න බෑ. මේ යුරෝප් ඉන්න එක අවශ්‍යයි. ඒතකොට ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ ඉලෙක්ට්‍රොනිකස් පැත්තෙන්. ඔයාට ඊට පස්සේ ලැප්ටොප් එක ගෙනියන්න පුළුවන්. ගේමින් PC මේ ගේමින් ලැප්ටොප්ස් ගෙනියන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට ලැප්ටොප්ස් දෙකක් උනත් අරන් යන්න හදිස්සියෙන් යන් ඇහුවොත් ඔයා කියන්න මෙහෙම ස්ටුඩන්ට් කෙනෙක් එහෙම කියලා. ඒතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟට ડોකියුමන්ට්ස්. ડોකියුමන්ට්ස් ගැන කතා කරද්දී ඔයා දැන් අර ඔයාට අවශ්‍යම තියෙන ડોකියුමන්ට්ස් ටිකක් තියෙනවනේ රෙසිඩන්ට් පර්මිට් එකත් එක්ක. ඒතකොට රෙසිඩන්ට් පර්මිට් එකත් එක්ක ඒ තියෙන ඒ ටිකයි. ඊට පස්සේ ඔයා ඉන්දියාවට යන්න සෙට් කරපු ડોකියුමන්ට්ස් ටික තියෙනවනේ. ඒ ටිකත් ඔයා නිකමට දාගෙන ඉන්න හදිස්සියක් වුණොත් කියලා. ඒකයි ඊට පස්සේ ඔයා අනිවාර්යෙන් අරන් ගන්න ඕන ඔයාගේ ඒ කියන්නේ ස්ටුඩන්ට් ඔෆර් එක. ඒක ඔක්කොම print out කරලා තියාගන්න. ඒ වගේම ඔයා මෙහෙ තැනක් book කරලා නම් තියෙන ඒ වගේ print outs උයි
ඒ පේ කරපු ඒවයි ස්ලිප්සු ඔක්කොම තියාගෙන සටිෆිකට් ෆයිල්ලක් හදාගෙන තියාගන්න. මොකද මේකවට පස්සේ අවශ්‍යනව ලෑන් කරයි පස්සේ ගොඩක් පිට අවශ්‍යයෙන් පුළුවන්. එතොර ඒටිකවා පිළිගට තියාගෙන තව ඔයාගේ පර්සන සටිපිකට් සරගන්න ඉංගලිස් වලින් තියෙන විතර සිංහල ඒවන අරන් ඇවිල්ලා වැඩක් නැහැ. ඔයාගේ සටිෆිකට්ස් තියෙනවනම්වා මොනහරි ඉංග්ලිෂ් වලින් තියෙන සටිෆිකට්ස් ටිකක් ඒක අරන්ගෙන ඔයාලට මෙහෙදී ජොබ් එකක් ගන්න ඒ වගේ දේවල් වලට වැදගත් වෙන්න පුළුවන්. ඊට පස්සේ එක තමයි අපි කොහොමද මේ ස්ටුඩන්ට් ඩිස්කවුන්ට් එක ගන්න එයාලයින් වල. එතකොට මේ ස්ටුඩන්ට් ක්ලබ් කියලා ගොඩක් එයාලයින්ස් වල ඔෆර් කරනවා. මම නම් කිය රෙකමෙන්ඩ් කරනවා මෙන්න මේ කටායාවේසිගේ ස්ටුඩන්ට් ක්ලබ් එක. මේක හරිම ලේසි. ඔයාලට තියෙන්නේ මෙන්න මේ ස්ටුඩන්ට් ක්ලබ් එකෙන් ඔයාලට පුළුවන් රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වෙලා ඔයාට රෙජිස්ටර් කරද්දී ඔයාලට අවශ්‍ය වෙනවා මේ ෆිල්ලන්තේ කැම්පස් එකෙන් ඔයාව ඇක්සෙප්ට් කරලා ගත්ත ලෙටර් එක. ඒ ලෙටර් එක මෙයාලා අප්ලෝඩ් කරන්න කියනවා. අප්ලෝඩ් කරාන් පස්සේ ඔයාලට account එක හැදුනන් පස්සේ මෙයාලා එවනවා කෝඩ් එකක්. ඊට පස්සේ ඔයා කටායාවේස් එකේ ඔයා ෆ්ලයිට්ස් බලද්දී ඒ කෝඩ් එක එන්ටර් කරපු ගමන් ඒ ගාන ඩිස්කවුන්ට් එකෙන් අඩු වෙලා ඔයාලට අඩු වෙච්ච ටිකට්ස් ටික තමයි අඩු වෙච්ච ප්‍රයිසස් තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම නම් කියන්නේ ඔයා අවුරුදු 30ට අඩු වෙන්න ඕනේ මට මේකේ මතක විදිහට නම් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට. එතකොට මේ ඒ කියන්නේ මේ ඔෆර් කරන්නේ ඒක අවුරුදු 30ට අඩු නම් විතරයි. එතකොට ඔයා අවුරුදු 30ට අඩු කරගෙන නම් ඔයා අනිවාර්යයෙන්ම මෙන්න මේ ස්ටුඩන්ට් ක්ලබ් එක යටතේ ටිකට් එකක් ගන්න කියන එක මම රෙකමෙන්ඩ් කරනවා. ඊට පස්සේ ක්ලෝත්ස් ගැන කියද්දි තව දෙයක් කියන්න අවශ්‍ය. ඔයාලා ලංකාවේ ඉඳන් අරන් එන එක තේරුමක් නැහැ වින්ටර් ජැකට්ස්. හේතුව තමයි ලංකාවේ ඉඳන් ඔයාලා ලොකු ගාණක් දීලා වින්ටර් ජැකට්ස් ගත්තට මෙහෙ සීතලට ඔරොත්තු දෙන්නේ නැහැ. අංක එක ඔයා ෆින්ලන්තේ ඉන්න තැන උෂ්ණත්වය සාමාන්‍ය කොච්චර පල්ලෙහාට යනවාද කියලා මුලින්ම බලන්න. දැන් මෙහෙනම් සාමාන්‍ය ඍණ 30 වගේ යනවා. ඒත් මේ මම කොහොමත් එද්දි අරගෙන ආවේ නැහැ හීතලට අදිනේවා. තර්මල් අන්ඩර්වෙස් නම් අරන් ආවා ඒ උනාට ඒවා යූස් කළේ නැහැ. ඒ හින්දා මේ මම නම් රෙකමෙන්ඩ් කරන්නේ ලංකාවෙන් ජැකට්ස් අරන් ඉන්න එපා. වින්ටර් ජැකට්ස් මෙහෙ ඇවිල්ලා ඕන් තරම් ඔයාට ජැක් ඇන් ජෝන්ස් තියෙනවා මේ වගේ ගොඩක් කඩවල් තියෙනවා. මෙහෙන් ඔයාට හොඳ ක්වලිටි ඇඳුමක් ගන්න පුළුවන්. තව සෙකන්ඩ් හෑන්ඩ් මාකට්ස් උත් තියෙනවා. සෙකන්ඩ් හෑන්ඩ් එකකින් ඔයාට සාමාන්‍ය යුරෝ 5කට 10කට වගේ අඩු ගානකට හොඳ ජැකට්ස් ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මට ඔයාලට කියන්න මේ හිතෙන් හිටියේ. නමුත් ඔයා මෙහෙ ලෑන් කරන්න වින්ට කාලේන. ඒ කියන්නේ ඔයා ෆින්ලන්තේ එන්න වින්ට සීසන් එකේ නම් එහෙමනම් ඔයාලට වෙන ඔප්ෂන් නැහැ. එහෙදි අරන් එන්න වෙනවා. ඒතොර ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ DVV රෙජිස්ට්‍රේෂන් එක. ඔව් ඒක ෆින්ලන්තේ තියෙනවා මේ ඒ කියන්නේ ඔයා අනිවාර්ය මෙහෙ හැමෝම ඩිජිටල් විදිහට රෙජිස්ටර් වෙලා තියෙන හැම මේ මෙන්න මේ ඩිජිටල් ඇන්ඩ් පොපියුලේෂන් ඩේටා සර්විස් ඒජන්සි කියන එකේ මම මේක මුලට ගිහිල්ලා පෙන්නන. ඔයාලා DVV කියලා සර්ච් කරොත් ඔයාලට මෙන්න මේ සයිට් එකට යන්න පුළුවන්. ඒ සයිට් එකේ මෙන්න මෙහෙම ඉන්ඩිවිජුවල්ස් යටතේ ඇස් අ ෆොරිනර් ඉන් ෆින්ලන්ඩ් කියන එක සිලෙක්ට් කරොත් රෙජිස්ට්‍රේෂන් ඔෆ් අ ෆොරිනර් කියලා එකක් එනවා. මේව ඔක්කොම මම මේ කියන ස්ටෙප්ස් ඔයා ෆින්ලන්දේ එන්න කලින් කරන ඒවා. දැන් මෙතනත් මම මේ කියන්න හදන්නේ අපොයින්ට්මන්ට් එකක් දාගන්න එකක් කියනවා. මේකෙදි වෙන්නේ ඔයා ෆින්ලන්දේට ආවෙන් පස්සේ මෙන්න මේකේ රෙජිස්ටර් වෙන්න ඕනේ. ඉතින් මෙන්න මේකේ රෙජිස්ටර් වෙන්න නම් ඔයාලා මුලින්ම අපොයින්ට්මන්ට් එකක් දාගෙන ඉන්න ඕනේ. දැන් හිතන්න ඔයාගේ සැප්තැම්බර් 1 වෙනිදා නම් ඔයාගේ යුනිවර්සිටි එක පටන් ගන්නෙ. ඔයා අගෝස්තු 20 වගේ යන්න ඉන්න ඕන නම් ඔයා සැප්තැම්බර් 1 වෙනිදාට කලින් දවසක් දාගන්න මෙන්න මේකේ රෙජිස්ටර් වෙන්න. මොකද එතකොට ඔයාට ලේසි. ඒ දවස් ටිකේ මෙන්න මේ රෙජිස්ට්‍රේෂන් වැඩ ටික ඉවර කරගෙන ඊට පස්සේ ඔයාගේ යුනිවර්සිටි වැඩ ටික පටන් ගන්න. ඒ හින්දා මෙතනට ගිහිල්ලා ඔයාට පුළුවන් මේ පල්ලෙහාට ගියොත් ඔයාලට පේනවා මේ හැම එකම කියවන්න. මෙන්න මෙතන තියෙන ඩීටේල්ස් ටික වැදගත්. මෙතන තියෙනවා රෙජිස්ට්‍රේෂන් ෆෝම් එක. එතන මේක තමයි පුරවන්න ඕනේ. ඉතින් ඔයාට මේක ඇත්තටම අපොයින්ට්මන්ට් එක දවසේ එතන ගිහාම ඔයාට දීලා දෙනවා කොළ. ඔයාට එතන පුරවන්නත් පුළුවන්. වැදගත් වෙන්නේ මෙන්න මෙතනින් අපොයින්ට්මන්ට් එක දාගන්න එක. මේ තේ මේකයි අපොයින්ට්මන්ට් විත් ඉන්ටර්නල් රෙජිස්ට්‍රේෂන් සර්විස් කියලා දී. පල්ලෙහාට ගියත් ඔයාලා පේනම දෙන ඉන්ටර්නල් රෙජිස්ට්‍රේෂන්ස් කියලා දිනවා. අන්න ඒක සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරාම ඔයාට පුළුවන් මෙතන සර්විස් ලොකේෂන් එකක් සිලෙක්ට් කරන්න. ඔයා ඉන්න තැන මුලින්ම සිලෙක්ට් කරන්න. ඔයා ඉන්න තැන මෙතන බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා කොහෙද ඔයා දන්නවනේ ඔයා කොහෙද ගිහිල්ලා ඉන්නේ. ඒ කියන්නේ ඔයාගේ යුනිවර්සිටි එක ළඟ තැනගෙනම ඉන්නේ. එතකොට එතන අනිවාර්යෙන් සිලෙක්ට් කරලා මෙතනින් ටයිම් එකක් සිලෙක්ට් කරලා ඔයා ඒ අපොයින්ට්මන්ට් එක දා ගන්නවා. ඒක දාගත්තෙන් පස්සේ ඔයාට තියෙන්නේ ඒක ඊට පස්සේ ෆින්ලන්තේ ගිහිල්ලා තමයි ඒ අපොයින්ට්මන්ට් එක ගන්න ඕනේ. මුලින්ම මේක අපොයින්ට්මන්ට් එක මෙහෙදිම දාගෙන යන්න. ඒක ලේසි. ඊළඟට තමයි get in touch with your tutor. ෆින්ලන්තේ සංස්කෘතියක් තියෙනවා. ඒ කියන්නේ කැම්පස් වල ඔයාට ටියුටර් කෙනෙක් අසයින් කරනවා. මේ නෝමලි මේ ටියුටර් කියන්නේ
කැම්පස් එකේ සීනිය ලෙවල් කෙනෙක්. ඒ කියන්නේ කැම්පස් එකේ සීනිය ලෙවල් ඒ කියන්නේ අපි සාමාන්‍ය වශයෙන් ගත්තොත් සීනිය අයියා කෙනෙක් හරි අක්ක කෙනෙක් හරි. මෙහෙදි හැම අවුලක් නැහැ. ඔර නම කියලා හැම කතා කරන්න පුළුවන්. එයාලා හරිම ෆ්‍රෙන්ඩ්ලි. එතකොට එයාලා කරන්නේ කැම්පස් එකෙන් කෙනෙක්ව දෙනවා ඔයාට. එතකොට එයා තමයි හැමදේම ඔයාට කියන්නේ. ෆින්ලන්තය ඇවිල්ලා කොහෙද කන්න බොන්න පුළුවන් කොහෙද කොහෙන්ද බඩු ගන්නෙ කොහෙන්ද එහෙම. එතකොට මෙයාලා ඔයා WhatsApp එක through connect කරගනි. connect කරගත්තහම ඔයා මෙයාට කියන්න ඕනේ ඔයා කවද්ද ෆින්ලන්තෙට එන්නේ කියලා. ඒ කියන්නේ ඔයා ෆින්ලන්තේ කවද්ද ලෑන් කරන්නේ. ඊට පස්සේ දැන් ලෑන් කරන් පස්සේ ඔයා මේ ෆින්ලන්තේ අපි හිතමුකෝ හෙල්සින්කි වල ලෑන් කළා. ඔයා ලැප්ලෑන්ඩ් පැත්තට හරි ඕලු පැත්තට හරි යනවා කියලා. යෝයන්සු හරි. එතකොට ඔයා කියන්න ඕන කවද්ද යෝයන්සු වලට කවද්ද ඕලු වලට එන්නේ. එතකොට ඕලු වල කොහාටද දෙන්නේ? දැන් ගොඩක් වෙලාට අපි නම් රේල්වේ එකේ ආවොත් රේල්වේ ස්ටේෂන් එකට තමයි එන්නේ. එතකොට ඔයාට පුළුවන් එයාට එන්න කියන්නේ එතනට. එතකොට එයා ඇවිල්ලා ඔයාව පිකප් කරගෙන එයාත් එක්ක ඔයාට යන්න පුළුවන් ඔයාගේ අපාර්ට්මන්ට් එක තියෙන තැනට එහෙම. ඒ ටික ඔයාට ඩිස්කස් කරගන්න පුළුවන් ඒත්. ඊට පස්සේ එයා කී එයාට පුළුවන් ඔයාගේ අපාර්ට්මන්ට් එකේ කීස් එයාට ගන්නවද නැද්ද කියන එක කියන්න. ඒ කියන්නේ ඔයාට පුළුවන් අපාර්ට්මන්ට් කීස් එක එයාට ගන්න කියන්නේ. එතකොට එයාට පුළුවන් අපාර්ට්මන්ට් කම්පැනි එකට ගිහිල්ලා ඔයාගේ නමින් තියෙන කී එක අරගෙන ඔයාව හම්බෙද්දි එයා ඒ කී එකත් අරගෙන ඔයා ගාවට එනවා. මන්න රෙකමෙන්ඩ් කරන්නේ ඒක හරි ලේසියි. ඒතරවා කී එකක් හම්බෙනවා. හරියටම මීටින් ප්ලේස් එකක් සෙට් කරගෙන ඒ වෙලාවට එතනදී යන්න. ෆින්ලන්ඩ් වල මිනිස්සු වෙලාවට වැඩ කරනවා. ඒ කියන්නේ ඔයා විනාඩි 5ක්වත් පරක්කු වෙන්න එපා. ඒ වෙලාව පරක්කු වෙනවා නම් ඔයාට අප් ෆ්‍රන්ට් කියන්න. මේ වෙලාවට පොඩ්ඩක් ඉන්න වෙන්නේ නැහැ. ටිකක් පරක්කු වෙනවා. හැබැයි ඔයා ඒ මීට් ප්ලේස් එක හරියටම ප්ලේස් එකයි හරියට ටයිම් එකයි හරියට කියලා තියන්නේ. ඉතින් ඒක තමයි මේ ටියුටර්ගේ කතාව. අනිත් එක තමයි ට්‍රේන් ටිකට්ස් බුක් කරන එක. ට්‍රේන් ටිකට්ස් බුක් කරද්දි මෙහි තියෙන්නේ VR කියලා ප්ලැට්ෆෝම් එකක්. මේ VR කියන්නේ ගවර්න්මන්ට් ඕන රේල්වේ ගෲප් එකක්. ඉතින් මේකේ වඩ පුළුවන් ඔයා කොහෙන් කොහේ ඉඳන් කොහටද යන්නේ ඒ වගේ දාලා මෙතන වඩ මෙහෙම ඕන තැන සිලෙක්ට් කරලා ට්‍රැවල් කරන්න කොහෙට සිලෙක්ට් කරලා යන්න පුළුවන්. නමුත් මෙතන මේ අපිට ස්ටුඩන්ට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ස්ටුඩන්ට් එක දැම්ම දාන්න එපා. මේ මොකද එයාලා ස්ටුඩන්ට් කාඩ් එකක් චෙක් කරනවා. නමුත් ඔයාලට මේ වෙද්දි ස්ටුඩන්ට් කාඩ් එකක් හම්බුන්නේ නැහැ. රෙසිඩන්ට් පර්මිට් එක විතරයි හම්බෙලා තියෙන්නේ. ඒ හින්දා එතකොට ඔයාලට ඔයාලා ඇඩල්ට් කියන එක දාගෙන යන්න. ඊට පස්සේ ඔයාලා ජොයින් කරද්දී, ඒ කියන්නේ ඔයා ස්ටුඩන්ට් කාඩ් එක මෙහෙ ඇවිල්ලා ස්ටඩි සර්ටිෆිකට් අරගෙන ස්ටුඩන්ට් කාඩ් එක ඔයාලට හම්බුනෙන් පස්සේ ස්ටුඩන්ට් කාඩ් එකෙන් ගොඩක් අඩුවට ට්‍රැවල් කරන්න පුළුවන්. හරි. ඉතින් මේ වීඩියෝ එක කරේ ඔයාලට රෙසිඩන්ට් පර්මිට් එක හම්බෙලා ඔයා ෆින්ලන්තෙට එන්න කලින් කරන්න ඕන දේවල් ටික ගැන. මම එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් කියන්නම් ඔයාලා ෆින්ලන්තේ ලෑන්ඩ් කරන් පස්සේ මොනවද කරන්න ඕනේ කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හම්බෙමු.